වැඩසටහන අද අපි පවත්වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අභිනව මහලේකම් තිලංග සුමතිපාල මහතා සමගයි. අයිබෝන් වතුමාට. අයිබෝන් පාලක. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්කම ඔබට දුන්නේ ඇයි? මම හිතන්නේ සන්ධානය ගැන පොඩ්ඩක් කිව්වොත් අපි 2004 මේ ආරම්භ කරනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛත්වයෙන් තමයි මේ සන්ධානය ආරම්භ කළේ. එතකොට මහලේකම් පත්කිරීමත් පක්ෂයේ නායකයත් ඒ වගේම ජාතික සංවිධානයත් කියන මේ තන්තුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් යෝජනා කරලා තමයි පත් කරන්නේ. ඉතින් ඒ නිසා අපේ පක්ෂයේ දේශපාලන මණ්ඩලෙත් ඒ වගේම මධ්‍යම කාර්ක සභාවත් තීන්දුව කරා පක්ෂයේ අනාගතය සඳහා දේශපාලන ධාරාව සියලුම පාර්ශවයන් ඒක රාශී කරගත්ත බහුතරයක් දෙනාට වැඩ කරන්න පුළුවන් සම්දානයක් තුලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනයේ ආ යුතුයි කිය. ඒ නිසා පක්ෂය තීන්දු කරනවා අනාගතයට මේ ගමන යෑමට මේ අභියෝගය සඳහා මහලේකම් ධූරයට මාව පත් කරන්න. ඒ නිසා පක්ෂයේ මධ්‍යම කාර්ක සභාවේ ඒ වගේම පක්ෂයේ දේශපාලන මණ්ඩලයත් ඒක ඡන්දෙන් යෝජනා ස්ථිර කරලා තමයි මාව සම්දානයේ මහලේකම් ධූරයට පත් කරන්නේ. එක්සත් ජනතා නිදහස් සන්ධානය කිව්වහම අදනකොට මේ දේශපාලන වේදිකාවේ දකින්න පුළුවන් සංවිධානයක් නෙමෙයි. මේක මේ මියදුණු සංවිධානයක්. අය එහෙම මේ හිතෙනවා වෙන්න පුළුවන්. ඇත්තරම මේ වෙනකොට අන්තිමට දුච් පළාත් පාලන ඡන්දයේදී පළාත් පාලන නියෝජිතයන් 700ක් වුණ ලංකාවේම නාගරික ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන් සභාපතිවරුන් අපිත් එක්ක ඉන්නවා. බුලත් කොලෙන් ඡන්දිල්ලපු අය. 2018 පළාත් පාලන මැතිවරණය. ඒ වගේම උතුරු නැගෙනහිර අපි තීන්දුව කරා අත ලකුණෙන් ශ්‍රී ලංකා දහස් පක්ෂෙන් ඡන්දය. ඒස 1070ක් ජනතා නියෝජිතයන් අපේ පක්ෂේ මේ වෙනකොටත් බිමේ ඉන්නවා මන්ත්‍රීවරුන් හැටියට. ඒස අපි 2004 ගත්තොත් මේ ආරම්භයෙන් පස්සේ එතකොට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ ප්‍රධානත්වයෙන් ඒ වෙලාවේ ටිල්වින් සිල්වා මහත්මයා සහ ජනතා යුතු ප්‍රමුණ නායකින් සමග සාකච්ඡා කළ අනුර කුමාර සනායක මැතිතුමා ඒ වගේම සෝමහන්ස මැතිතුමා කණ්ඩායමත් එක්ක තමයි මේ ආරම්භ කරන්නේ. ඊට අනිත් සහෝදර පක්ෂ එකතු කරනවා. ඒ මැතිවරණය ජයග්‍රහණය කරනවා 2004 මහා මැතිවරණය. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්මයා 2005 ජනාධිපති වෙනවා. 2010 ජනාධිපති වෙනවා. ඒ වගේම මහාචන්ද තුනක් ඊට පස්සේ අපි මුහුණ දීලා ජයග්‍රහණය කරනවා. පළාත් පාලන මැතිවරණ 7කට මුහුණ දෙනවා. බුලත් කොලෙන් ඉල්ලපු මහාමතිවරු අමාත්‍ය බණ්ඩල මේ රටේ ගිය අවුරුදු 20ක විතර කාලයක් ශක්තිමත් විදිහට එනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නැහැ පාර්ලිමේන්තුව ඇතුලේ. එතකොට එවැනි එකක දැන් ඔබතුමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නෙමෙයි. මේකෙන් පුළුවන්ද ඔබට පාර්ලිමේන්තුවේ බලයක් මේ ගොඩනගන්න? මේ සන්ධානයේ මන්ත්‍රීවරු එයිද? කවදාක්වත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනියම මේ රටේ ආණ්ඩුවක් පිහිටවලා නැහැ. අපි පස්සට ගියොත් 60 වෙන්න පුළුවන්, 65 වෙන්න පුළුවන්, 70 වෙන්න පුළුවන්, 94 වෙන්න පුළුවන්. මැතිවරණ සියල්ලම අවසාන වශයෙන් සම සමාජ කොමියුනිස් මහජන පක්ෂය වැනි පක්ෂත් එක්ක එකතු වෙලා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමගිය ආණ්ඩුව හදලා තිනවා ඒ වගේ වශයෙන්. ඒක නිසා අද මේ පුළුල් දේශපාලන සංවාදයක සිට ඉඳගෙන සීලු අයට ආරාධනා කරලා මේ පවත්වාගෙන යෑමේ මේ වගකීම අපිට තියෙනවා. ඉතිහාසයක් තියෙන හැටි. ඒ අපේ යුතුකම වෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්කම තිලංග සුමතිපාලට දුන්නේ හොරෙන්. මෛත්‍රීපාල සිරිසේන සභාපතිවරයා නිදහස් පක්ෂයේ. දයාසිරි ජයසේකරත් එක්ක එකතුලා හොරෙන් ඔබට දුන්නා. කවුද කියන්නේ? එහෙම මම කිව්වොත් ඔබට. එහෙම කියන්නේ කොහොමද? ඔය සන්ධානයේ ඉන්න සමහර ඔබට විරුද්ධත්වය ප්‍රකාශ කරනවානේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂ කියන පිරිසක්. හවුල්කාර පක්ෂ පහක්. ඔබගේ මේ මහලේකම්කම පිළිගන්නේ නැහැ. නැහැ ඒක එහෙම වුණේ නැහැ. මේ අයට දැන් ආණ්ඩුවත් එක්ක දැන් වැඩ කරන පිරිසක් ඉන්නවා. දැන් ඒ අය කල්පනා කරනවා අපි ඉන්නේ විපක්ෂයේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැන් ඉන්නේ විපක්ෂයේ. ඒතර අපි ආණ්ඩු පක්ෂයේ ක්‍රියාදාමයත් එක්ක ප්‍රතිපත්ති වශයෙන් එකඟ නැති අවස්ථාවක්. විශේෂයෙන්ම මම ඔයාලට කියන්නේ සන්ධානයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභිකයන් 72ක් ඉන්න පුළුවන්. විධායක සභාවේ මමත් හිටපු කෙනෙක්. ඊට පස්සේ ඒකෙන් 49ක් උපරිම අපිට ඉන්න පුළුවන්. විධායක සභාව 51%කට වැඩිය අනිවාර්යෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් යෝජනා කරන්න ඕනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් යෝජනා කළා ඒකේ මහලේකම් හවල්ගෙන
ඒක ජාතික සංවිධායක අහවල් කෙනා කිව්වම ඒ සම්දානේ ඒ පත්වීම එවලෙම ෂණිකෙන් ස්ථිර වෙනවා. ඒක තමයි ව්‍යවස්ථාවේ තියෙන්නේ. එහෙම තත්වයක් තියෙද්දී විධායක සභාව මහා සභාව රැස් වෙලා නෙමේද තීරණය කරන්න ඕනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව අනුව පත්කිරීමයි තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. ඊට පස්සේ පත්වීමෙන් පස්සේ සම්දානේ ව්‍යවස්ථාව අනුව සම්දානේ ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්ගේ අතින් ලියුමක් එවුවනම් අහවලක ලේකම් ඒ ෂණෙන් ඔහු ලේකම් බවට පත් වෙනවා. මම හිතනවා මේ සාකච්ඡාව ඔබතුමා මට ඇත්ත කියාවි කියලා. ඔව්. චෝදනාවක් තියෙනවා තිලංග සුමිත්පාල මහත්මයා මේක වරහාසෙ වෙච්ච දෙයක්. ඒක බොරු. එක්සත් ජනතා ඒක බොරු. ඒක පට්ටවල් බොරු. කොහොමද හොරෙන් කරන්නේ? එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉන්න හවුල්කාර පක්ෂ දැනුවත් කරන්නේ නැතුව ඕන්ව කැඳවන්නේ නැතුව ඇයි මේ පත්කිරීම කරන්නේ? දැන් කලබල වුණානේ මේගොල්ලෝ. මේ ඇවිල්ලා මේක දේශපාලනේ. මේක අගමැතිතුමාගේ කාර්යාලයට ගෙනල්ලා කලබලෙ ලියුම් ලියලා අගමැතිතුමාගේ කාර්යාලේ සන්ධානය ගැන කතා කරන්න ඕනේ. අපේ පක්ෂෙන් තීන්දුවක් ගත්ත පානු. අරගෙන ඒ තීන්දුවේ රණුව අපි ක්‍රියාත්මක වුණා. ක්‍රියාත්මක වෙලා අතිගරු මේ හිටපු ජනාධිපති මහින්ත්‍රිපාල සිරිසේන මහත්මයා එතකොට ඔහුගේ අතින් රැස්වීමක් ඇඳෙව්වා. රැස්වීමක් ඇඳවලා කිව්වා අපේ පක්ෂෙන් තිරංගව පත් කළා තියෙනවා. ඒ රැස්වීමට අපි දැනුවත් කරනවා. ඒ රැස්වීමට උන් එන්නේ නැහැ. ඒක ඉතින් සම්පූර්ණයෙන්ම දේශපාලනේ. මේ අවස්ථාවෙන් 100%ක් බලය සහ අයිතිය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒ තනතුර පිළිගන්නවද නොගන්නවද කියලා කතා කරන්නත් අයිතියක් නැහැ සහෝදර පක්ෂ. ඒ පක්ෂේ එහෙමනම් ගල සම්දානෙ ඉලස්සෙන්න ඕනේ. දැන් ඔබට කලින් එක්සත් ජනතා නිදහස් සම්දානේ මහලේකම් හිටියේ මහින්ද අමරවිල මහත්මයා. ඔහු දැන් ඇමතිවරයෙක් මේ ආණ්ඩුවේ. ඔහු ඇයි අධිකරණයට යන්නේ එහෙමනම්? ඒ කියන්නේ අධිකරණයට යන්නේ දැන් මෙතන හෙටානින්ද ඡන්දයක් එනවා. මේක දේශපාලන ගමනක් මේ උත්සාහ ගන්නේ හැමෝටම පේනවා එක්සත් ජනතා නිදහස් සම්දානතේ විශාල පිරිසක් එකතු වෙනවා. පක්ෂ සහෝදර සහෝදරියන් විශාල කොහෙද ඔබතුමා එකතු වෙනවා කියලා ඔබ කියනවා හැමෝටම පේනවලු. ඔව්. අපිට පේන්නේ නැහැ නේ එහෙම එකතු වෙනවා. ඒ ඔයගොල්ලෝ දේශපාලනේ නැන්නේ. ඔයගොල්ලෝ ඉන්නේ මාධ්‍ය. මාධ්‍යට පේන්නේ නැහැ ඔබතුමා. නෑ මාධ්‍යයට පේනකොට ඔබතුමාට හොරෙන් දෙක එකතු කරගන්න. නෑ එහෙම දෙයක් නෑ. දැන් අපි කවුරුත් හිතුවේ නෑ නේද 2018 පොදුජන පෙරමුණ එවැනි ජයග්‍රහණයක් ගන්න කවුරුත් දැක්කේ නෑනේ. ඇත්ත කතාව ඒකනේ. රණලි ක්‍රමසිංහ මහත්තයා අගමැතිතුමා එතකොට මහින්ද රාජපක්ෂ මහත්තයා අපේ පක්ෂයෙන් ඇවිල්ලා පාර්ලිමේන්තු විපක්ෂ ඉඳගෙන ඉන්නවා. විපක්ෂ නායක සම්බන්ධන් එතකොට මෛත්‍රීපාල සිංහ මහත්තයා ජනාධිපතිතුමා කොහෙද මේ අලුතෙන් ආව එහෙම දැකේ නෑනේ. මැතිවරණයක් එනකොට බලන්න කොච්චර පිරිසක් අපිත් එක්ක එකතු වෙලා මේ විකෘති ආණ්ඩු විරෝධී මේ යන වැඩපිළිවෙළ විරෝධී සියලු බලවේග අපිත් එක්ක එකතු වෙන හැටි බලන්න. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති කවුද? සභාපති අපේ දැනට ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නායකයාම තමයි සභාපති හැටියට. ඒ තනතුරට අපි අනාගතයේදී සියලු පක්ෂත් එක්ක සාකච්ඡා කරලා එය අලුත් වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ භාණ්ඩාගාරික ජාතික සංවිධායක කවුද ওই තනතුර වල? ඕ දැන් ඒක අපි අභ්‍යන්තර වශයෙන් පක්ෂ ගණනාවක එක සාකච්ඡා කරමින් ඒ අයත් එක්ක ආරාධනා කළා තියෙනවා මේ තනතුරු සහ විධායක සභාවත් එක්ක එකතු වෙලා කටයුතු කරන අපි ඒක අනාගතයේ දෙනවත් කරනවා. මම ධර්ම මතය සහ අදහස තමයි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ ඉඳන් මේ දක්වා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බුලත් කොලෙන් ඡන්දය ඉල්ලපු සියලු දෙනාට මම කතා කරනවා ලිඛිතව ඉල්ලීමක් කරනවා ගිහිල්ලා මුණ ගැහෙනවා මේ වර්තමානයේ ආණ්ඩුවේ නැති සියලු දෙනායක ප්‍රමුඛ මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු හේතුව අනුර කුමාර දිසානායක මහත්තයා එතකොට ඔය විමල් ගම්මන්පිල වාසුදේව සහෝදරයා එතකොට දිනේෂ් කුමාර මහත්තයා ඒ වගේම පාට්ලි චම්පික රිෂාඩ්ලා එතකොට තොණ්ඩමන්ලා හකිම මේ හැම කෙනෙක්ම අලියාගෙන් UMP එකේ ඡන්දි ලැබුණදී හැම කෙනෙක්ම අපිත් එක්ක සහෝදරත්වයෙන් වැඩ කළා තියෙනවා පාන. දැන් ඔබතුමා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අභිනව මහලේකම්නේ මේකේ හවුල්කාර පක්ෂ කීයක් තියෙනවද? අපිට හවුල්කාර පක්ෂ 9ක් තියෙනවා. හැබැයි ඒ පක්ෂ නමේ දැන් අපිට තව 14ක් ඉල්ලීම් කරලා තිනවා. පක්ෂ 14ක් තව ඉල්ලීම් කරලා තිනවා. ඒක නමේට අමතරවද? අමතරව. එතකොට මේ 14 දෙනා එක්ක අපි මේ සතියේ සාකච්ඡා කරනවා. ඒව කොහොමද අපි සම්බන්ධ කරගන්නේ? මොන විදියට සම්බන්ධ කරන්නේ කියන එක සාකච්ඡා කරමින් ඉන්නේ. මම ඔයාලට පැහැදිලිව කියන්න ඕනේ. එක්සත් ජනතා නිදහස් සන්ධානය කියන දජය යටතේ හැම දිස්ත්‍රික්කයක්ම හැම පළාතකම හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකම සංවිධානයක් ඉතුරු මාස 3 ඇතුළත හැදෙනවා විවිධ පක්ෂවල. ඔය පක්ෂ 14 එකින පිළිගත් පක්ෂ තියෙනවද? තව මට සති කිහිපයක් දෙන්න මට අවසරයක් නැහැ ඒ අයව හිලිදක්වන්න. ඒ අයගේ පක්ෂවල ඒගොල්ලන්ගේ අභ්‍යන්තර සාකච්ඡා ඇති කරගෙන ඒ අය අවසරයක් පිට තමයි මට ප්‍රකාශපත් කරන්න පුළුවන්. පැහැදිලිවම ලංකාවේ ඉතිහාසයේ
පාර්ලිමේන්තු ඡන්දවලදී නියෝජනය කරපු වැඩිම පක්ෂ නියෝජනය ඇති සන්ධානයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තමයි ඊළඟ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධානම පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයනේ ඔව් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් දැන් බඩ ගන්නවනේ mantri විදුර ආසන 14ක් තිබ්බා දැන් තියෙන්නේ දෙකයි එහෙම වටිනාකමක් නොදෙන පක්ෂකින් පැරණි සන්ධානයක් නැවත ගෙනාවට ඔබ ඒකේ වාඩි කරවල ගමනක් යන්න පුළුවන්ද ඔව් මං හිතන්නේ අපේ පක්ෂයේ හතට අඩු වුණා ආයේ ආණ්ඩු හැදුවා ජනාධිපතිවරු බිහි කරා ඔය දැන් රන්ලි වික්‍රමසිංහ මහත්තයා ගෙදර ගියානේ චන්දපාල 1000ක් කරේන කොළඹ දිස්ත්‍රික්කේ අපත් නැහෙනි අඩුම ගන්න මනාප ගන්න ගන්නේ නැහැ ඒ කියන්නේ මං හිතන්නේ මනාප 1000ක්වත් වුණාද දන්නේ හද විධායක ජනාධිපති දේශපාලනේ ස්වභාවය ඒකයි ඔබ තමයි නිදහස් පක්ෂය ගැන හැමෙන් හිටියේ නිදහස් පක්ෂයට මොකද වෙලා තියෙන්නේ අද නෑ දැන් මේ මේ ඒක මම කියන්නේ දැන් අපිට අන්තිම මැතිවරණයේදී පොකුට්ටුව මෙහෙම ඉල්ලද්දී UNP එක වෙනම ඉල්ලද්දී අපිට හැම JVP එක වෙනම ඉල්ලද්දී අපි 115ක් මේ රටේ ඡන්දය ගත්තා උතුරු නැගෙනහිරත් එක්ක එතකොට ඊට වඩා විශාල වැඩිවීමක් අපිට වර්ධනය බිමේ තියෙනවා පාර්ලිමේන්තුව නෙමෙයි අපි අන්තිම මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් එක්ක ඡන්ද ඉල්ලපු නිසා අපේ ඡන්දවල තත්ත්වය සහ മന്ത്രി ප්‍රමාණයට යම්කිසි අසාධාරණයක් වුණා තනියම ඉල්ලුවා නම් ওই ටිකක් නැතුව යනවනේ නෑ මම කියන්නේ දින තම අදවතට එකඟව කියන්නකෝ ඔව් පොදු ජන පෙරමුණත් එක්ක ඉල්ලපු ඉඳන් ওই 14ක් හම්බුනේ ඒකේ යම් යම් ප්‍රදේශවල වැඩි වෙන්න පුළුවන් සමහරලාට අඩු වෙන්න තිබුණා මම ඒකට නැහැ කියන්නෙත් නෑ ඔව් ගමන් එහෙම කියන්නේ දැන් පොළොන්නරුව ගත්තොත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කොහොමද ජයග්‍රහණය කරන්නේ අපිට එක മന്ത്രിවරයෙක් නමුත් ඔහු අන්ත කොහොමද ජයග්‍රහණය කරන්නේ කුරුණෑගල අඩුම ගන්න දෙන්නෙක් එනවා දයසිරි මහත්මයාත් එක්ක අපි තනියම ඉල්ලුවා නිවාසිරිපාල මහත්තයත් එක්ක කොහොමද දෙන්නෙක් එනවා බදුල්ලේ අඩුම ගන්න එක්කෙනෙක්වත් එනවා කොළඹ අනිවාර්යෙන් අපි දෙන්නෙක් එනවා අපි තනියම ඉල්ලුවා ගම්පහ අපිට ලසන්තලේ ගණ මහත්මයා එක්ක එක්කෙනෙක්ට එන්න තිබුණා මම මෙයා ඒය දැන් වෙන් වුණාට අද මම ඇත්ත කියන්නේ ඒයගේ බිමේ ශක්තියක් තියුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔබට දෙන තනතුර මොකක්ද මම මෙහි උපසභාපති පක්ෂේ මම පක්ෂේ විධායක සභාවේ ඉන්නවා මම පක්ෂේ මම දේශපාලන මණ්ඩලයේ සමග වැඩ කරනවා මම පක්ෂේ මධ්‍යම කාර සභාවේ ඔය තනතුරු තියාගෙන තමයි දැන් සම්දාන මහලේ කමකම බාර ඔව් පැහැදිලිවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තියක් නැතුව මට මේ සම්දානේ කටයුතු කරන්න බැහැ අපේ පක්ෂයේ ප්‍රතිපත්තියත් සමග ඉඳන් තමයි අපි සහෝදර පක්ෂත් එක්ක කතා කරන්නේ දැන් මට පක්ෂයේ තුල අභ්‍යන්තරව ඒ ගැන පැහැදිලි ස්ථාවරයක් නියෝජනය කරන්න බැරුව මට සම්දාන ලේකම්කම් කරන්න බැහැ දැන් ඔබතුමා මේ එළඹෙන වසරේ මේ ලබන වසරේ මා මේ මැතිවරණයක් ගැන මේ කසුකුසු ඇසෙනවා අපි තුමුක පළාත් පාලන මැතිවරණය කියලා එක්සත් ජනතා නිදහස් සම්දානේ මොකද කරන්නේ පැහැදිලිවම අපි මැතිවරණයට මුහුණ දෙනවා මැතිවරණ ඉදිරිපත් වෙනවා දී මුළු දිවයින පුරාම අපේ ජාලය ශක්තිමත් කිරීම ජනතා නියෝජනයක් අපේක්ෂා කරනවා අපි දැන් ඉන්න ජනතා නියෝජනයට වඩා දෙගුණයක් අපේ ජනතා නියෝජනය වැඩි වෙනවා කියලා අපි විශ්වාස කරනවා ත්‍රිලංග සුමතිපාල ඉදිරි මහ මැතිවරණයකදී තරඟ කරනවාද ඔව් මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ජන ස්වභාවය අනුව ඉස්සෙල්ලාම කොයි ඡන්දයක් ඒද දන්නේ මහ ඡන්දයක් කොයි කාලෙද දන්නේ පැහැදිලිවම අපි මැතිවරණ ව්‍යාපාරට ඉදිරිපත් වෙනවා ශක්තියක් ලබා දෙනවා මැතිවරණ ව්‍යාපාරයකට නායකත්වය දීම අතිශය වැදගත් නැත්නම් ඒ දිස්ත්‍රික්කවල ඒ පළාත්වල අපිට තියෙන සම්බන්ධතාවයේ ගිලිහ යන්න දෙන්න බෑ මැතිවරණයේදී ශක්තිය ක්‍රියාත්මක වෙනවා ආසන්නතම පසුගිය මහ මැතිවරණයට ගියොත් ඔබ පරාද වෙනවා කොළඹ දිස්ත්‍රික්කේ මේ පරාදුණු නායකෙක්ට සන්දානේ මහලැක්කම්කම උද්දීලා මේවා මේ බක්ෂේකවත් සන්දානේකවත් දියුණු වෙනුවෙන් කරපු වැඩ නෙමෙයි කියලා තමයි චෝදනා කරනවා. ඒ දැන් රනිල් වික්‍රමසිංහ මහත්තය ගන්නකො. ඉතින් ඒ UNP එකේ එහෙම කියනවාද? එහෙම කියන්නේ නැහැ. ඔබතුමා රනිල් ආදර්ශයට ගන්නවද? නෑ මං කියන්නේ රනිල් මම ආදර්ශයට ගන්නෑ. දැන් ඒ අපේ පක්ෂයේ කොළඹ දිස්ත්‍රික්කේ වැඩිම මනාප ගත්ත කෙනා මම. ලංකාවේ වැඩිම ඡන්දාරම් පෙරදිලා ඉන්න කෙනා මම. මම කොළඹ දිස්ත්‍රික්කේ මැතිවරණයට එනකොට පක්ෂ 14ක නායකයෝ ඉන්න කොළඹ දිස්ත්‍රික්කේ. මේ කොළඹ දිස්ත්‍රික්කේ දේශපාලනය අවබෝධ කරගන්න ඕන කොච්චර අමාරුදු කියලා කරා. ඒ නිසා තමයි මේක දිනනකොට අපේ ශක්තිය වෙනවා වගේම පරදිනකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා බිමට කඩාගෙන වැටේ. ඉතින් මම ඡන්ද 40,000කට කිට්ටු ගන්නකොට එතුම මමලු පක්ෂයටම ගන්නේ 17,000යි. ඉතින් මම ඒක කිව්වේ ඒ කුහක කමින් දේශපාලනය බැලුවට වැඩක් නැහැ. ඡන්ද ආචාර්ය එන්නේ පෙරරාත් පෙරද්දුව රටනේ. ප්‍රතිවිරුද්ධ දේශපාලන බලවේග ගොඩනැගෙනවා. විවිධ සන්ධාන පාර්ලිමේන්තුව ඇතුළේ හැදෙනවා. හැදෙමින් තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය කොතනද හිටගන්නේ? ඔව්, ඊටාම වැදගත් ප්‍රශ්නයක්. ආනුක දැන් මේ විශේෂයෙන්ම මේ වසරේ පෙබරවාරි මාර්තු වෙනකොට මේ රටේ ඇති වෙච්ච අරගලයක් එක්ක
මේ රටේ දේශපාලන ධාරාවන් මතවාද මත ගැටුම් සීසිකඩ ගිහිල්ලා අර්බුදයකට තල්ලු වුණා. හැබැයි පැහැදිලිවම වෘත්තිමය වශයෙන් දේශපාලනය කරන අය අවංකව මේ රට ගැන කැකෑරමින් ප්‍රශ්න ගැන අවබෝධයෙන් වැඩ කරන අයට තියෙනවා වගකීමක් සහ වගවීමක්. ඒ අය කල්පනා කරනවා අපිට මේක තාම උදව් කරලා කරන්න පුළුවන්. ඒ වගේ සංවිධාන ගොඩාක්යක් තියෙනවා. මේ සියලු සහෝදරයත් එක්ක සාකච්ඡා කරලා බලනවා අපිට ගන්න පුළුවන් හොඳම ප්‍රවේශය මොකද්ද? ගත යුතු මාර්ගය මොකද්ද? අපි ඒකත් එක්ක ඉඳලා සාකච්ඡා කරලා ඉදිරියට යන්න ඕනේ කියලා. පැහැදිලුවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ස්වාධීන කටයුතු කරන ගමන් පක්ෂයක් හැටියට ඒකට එකතු නොවි කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකත්වයක් අරන් ඒකේ දිස්ත්‍රික්කයට ඇවිල්ලා ආසන සමුදාය එහෙම සම්ප්‍රදාන කුලයකට යන්නේ නැතුව සන්ධානය තුලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සන්ධානයකට එකතු වීමේ හැකියාව සහ කැමැත්ත දක්වන පිරිස වැඩි. ඒක නිසා අපි ඒකට අවසරයක් දෙන එක තමයි මූලික වශයෙන් කරන්න ඕනේ. තාමත් ඔබ ක්‍රිකට් පරිපාලනය පිළිබඳව හිතමින් ඊට මැදිහත් වෙමින් නේද ඉන්නේ? පැහැදිලිවම නෑ. දැන් අවුරුදු 4ක් විතර වෙනවා මම සභාපති තුරින් ඉවත් වෙලා. ඉවත් වෙලා මාස 8ක් විතර යනකොට අලුතෙන් නීතියක් ගෙනාවා මගේ පවුලේ කවරෙන්. මගේ සහෝදරයාට මොනහරි තොරගත අරග හරි ඔට්ටු අල්ලන ව්‍යාපාරයක් තිබ්බත් මට දුර දරන්න බැහැ. ඉතින් ඒක නිසා ඒ නීතිය ක්‍රීඩාමතුමා ගෙනයන් පස්සේ මට දුර දරන්න පුළුවන් කමක් නැහැ. ඒක තමයි ඇත්ත. සූදුකාරයෝ ඇවිල්ලා ක්‍රිකට් විනාශ කරා කියලා සමහරු කියනවා. ඔව් නෑ එහෙම ඒක ඒ කියපු දේවල් හින්දා තමයි මේ සමාජලාට වන්දි ගෙවලා මිලියන 25ක් විතර ගෙවන්න උනේ. උපහාස අපහාස කරොත් කෙනෙක්ට තොරතුරු නැතුව බොරු කරොත් කවදාද දවසක රටේ නීතියක් තියෙනවා එවැනි ක්‍රියාත්මක. සම්මිසිල්ලා කියන්නේ තිලංග සුමතිපාලගේ නියෝජිතයා. අනුපාතිකයා. ඔබ අයින් වෙනකොට ඔහු අනුපාතිකයක් කරලා ඔහු නියෝජිතයා බවට පත් කරලා ඔබට ඕන දේ ඔබ එළියෙන් ඉඳන් කරගන්නවා කියලා. ඒ නිසා මේ ක්‍රිකට් කඩාවැටීමට සුමතිපාල වගේ කියන්න ඕනේ කියලා අද සමහරු කියනවා. දැන් මම හිතන්නේ ඒක සාධාරණයි කියලා. ශම්මි ඇත්තටම හොඳ කාලයක් තිස්සේ ක්‍රිකට් ගහලා ශ්‍රී ලංකා ෆස්ට් ක්ලාස් ගහලා CCC ක්‍රිකට් එකේ පරිපාලන විදිහට මාවල මගේ කමිටියේ හිටියා කාලේ මගේ භාණ්ඩාගාරික හිටියා. අපි කල්පනා කරා ශම්මිට තියෙන අත්දැකීම් හැටියට ඔහුට සභාපති වෙන්න සුදුසුයි කියලා. මැතිවරණයට ගියා ඔහු ජයග්‍රහණය කළා. ප්‍රජාතන්ත්‍රවාදී ආපු ක්‍රීඩකීති එහෙම ශම්මීට මේ ශම්මීගේ අත්දැකීම් එක්ක එහෙම කියන එක වැරදි. මොකද මේ දැන් මම දැක්කන දැන් මහින්ද රාජපක්ෂ මහත්තයාට වෙච්ච දේ මටත් ඉන්න ක්‍රිකට් එකේ මං එලි පෙලි ඉඳ ගියා නම් අපේ ක්‍රිකට් ශ්‍රී ලංකා ක්‍රිකට් කඩාවැටීමක් තියෙනවා කියලා සමහරු කියනවා. අපිටත් දකින්න දේවල් තියෙනවා. ඒ කඩාවැටීමට කවුද වග කියන්න ඕනේ? පළවෙනියෝ ක්‍රිකට් පාලක මණ්ඩලය කඩාවැටලා නැහැ. ඉතාම ශක්තිමත් දේශපාලෙන් අත ගහපු නැති එකම ආර්ථික ක්‍රමය හදුවේ පැහැදිලි මම ඒකේ වගකීම ගන්නවා. ලෝකයේ ශක්තිමත්ම මූල්‍ය ශක්තිය හදාගත්ත ක්‍රිකට් පාලක මණ්ඩලය එකක් තමයි ලංකාවේ ක්‍රිකට් පාලම. ඒකට හේතුව ඒකට විවිධ ඇඟිලි ගැහිම් දේශපාලනයෙන් ආණ්ඩුවට කරන්න බැරි නිසා අපි ක්‍රමයක් හදලා තිනවා. ඒ නිසා ආදායම් සුරක්ෂිත කරාම අපිට රටවල් 203ක් තියෙනවා ලෝකයේ. ක්‍රිකට් ගහන රටවල් 117ක් තියෙනවා. අපි හැමදාම පළවෙනි අටේ 10 ඉන්නවා. ඉහළට යනවා, පල්ලෙහාට යනවා, එංගලන්ත පාර දිනනවා, එංගලන්ත දිනනවා. මේක තමයි ලෝකෙකට සොරගත්. නමුත් අපිට යම් කිසි ශික්ෂණයක් විනයක් තියෙන්න ඕනේ විශ්ලේෂණය කරගන්න කොහෙද අපි දැන් අඩුපාඩු තියෙන්නේ කියලා. දැන් අපේ මම හිතනවා අපේ ප්ලේයර් මැනේජ්මන්ට් එකේ අඩුපාඩුවක් තියෙනවා. ඒ කියන්නේ වර්ක් ලෝඩ් මැනේජ්මන්ට් එක. දැන් ක්‍රීඩකේ T20 ගහනවා, 50 overs ගහනවා, ඒ ක්‍රීඩේ ටෙස්ට් මැච් ගැව්වම ඔහුට දවස් අවුරුද්දකට එච්චර දරා ගන්න බෑ. ඒතර සංචිත වෙනම පාලනය කරගන්න ඕනේ. අපි අර පාත්වේ කියලා එකක් හැදුවා. මන් දන්නේ කවුද ඒක දැන් පාලනය කරන්නේ කියලා. මම හිතනවා එතන අපිට තාක්ෂණ වශයෙන් අර්බුදයක් තියෙනවා කියලා. දැන් මහල ජාවර්ධනව ගෙනල්ලා තියෙනවා. මහලගේ අධ්‍යක්ෂකව පාවිච්චි කරනවා. දැන් මම හිතන මහල තව ටික කලින් අයින් වෙනවා කියලා තියෙනවා දෙසැම්බර් මාසෙන් පස්සේ. එතකොට මහල, එතකොට මේ පැත්තෙන් අරවින්ද, ඔය මේ ප්‍රමෝද වික්‍රමසි, මේ අයගේ අධ්‍යක්ෂකව අරගන්න ඕනේ පොඩක් හදාගන්න. ක්‍රිකට් ආයතනයේ ලේකම්. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල් ICC එකට. පැමිණිලි කරනවා, දේශපාලන මැදිහත්වීම් තියනවා කියලා පැමිණිලි කරනවා. මෙහෙම කරන එක හරිද? මේ ශ්‍රී ලංකා ක්‍රිකට් වල අභිමානය කෙලසන්න, අභිමානය බිඳ වැටෙන හේතුවක් වෙන්නේ නැද්ද? ICC එකට පැමිණිලි කරාද කියලා මම දන්නේ නැහැ. මම ඒ කියන්නේ අවබෝධයක් නැහැ. නමුත් පැහැදිලිවම වර්තමාන ක්‍රීඩාවතුමායක ක්‍රිකට් පාලකන ඉඳ ගන්න ඕනේ. ඉඳගෙන සාකච්ඡා කරන්න. මොකද ඔහු තරුණ ඇමතිවරයෙක්. ඔහුත් එක්ක සාකච්ඡා කරලා ප්‍රශ්න තේරුම් කරගන්න. මොකද කවුරු කොහොම කිව්වත් රටක ක්‍රීඩාමතිවරයෙක් ඉන්න ඔහු කැබිනට් එකට උත්තර බඳිනවා. කැබිනට් එක හරහා ගන්න තියෙනවා, පාර්ලිමේන්තුව දැනුවත් වෙන නිසා මේක ජාතික ක්‍රීඩාවක්. ඒ නිසා ICC එකේ නීති රීති තිබ්බා වුණත්
ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා ඇමතුමා එක්ක බොහෝම සමීපව අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. ඔබට තොරතුරු එනවද ක්‍රිකට් අතුරුපාලක මණ්ඩලයක් පිහිටවන්න යනවා කියලා? මං නම් දන්නේ නැහැ එහෙම මේ කිරීමේට රොෂාන් රණසිංහ මැතිතුමාට අවශ්‍යද කියලා මං දන්නේ නැහැ. නමුත් සමහර පිරිස් හිතනවා ඇති මේ වෙලාවේ මේකට මැදිහත් වෙලා පාලනය අතර ගන්න. හැබැයි සාකච්ඡා කරලා විසඳන තරම් දෙයක් නැහැ. මොකද අතුරුපාලක මණ්ඩල දාපු හැම අවස්ථාවෙම කෝටි ගණන් අපි සල්ලි නාස්ති කරලා කෝ දූෂණ ඇති වෙලා ක්‍රිකට් කඩා කප්පල් වෙලා අර්බුද වුණා මිසක් කවදාකවත් ක්‍රිකට් ආර්ථිකය දියුණුනේ නැහැ. අපි ආපු හැමදේම මම 2016 සභාපති වෙන වෙලාවේ බිලියන 2.8ක් ණයයි. බිලියන 4ක සම්පූර්ණයෙන්ම පාඩුව. නමුත් මම 2018 සභාපති ධුරෙන් ඉවත් වෙනකොට ඔක්කොම ණය ගෙවලා පියවලා බිලියන 3ක් ඩිපොසිට් එකේ තියලා තමයි මම මේ ක්‍රීඩකව රට වෙනුවෙන් ක්‍රීඩා කරලා දුක් මහන්සි වෙලා තමයි මේ ඩොලර්ස් ප්‍රමාණය මේ සල්ලි ටික රටට ගේන්නේ. ඒ සල්ලි ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉන්නේ අය හිතුමතේ වේදම් කරනවා. වාහන ආරම්භ දෙනවා. ලේකම්වරු නඩත්තු කරනවා. එහෙම කරන එක හරියද? ක්‍රිකට් පාලක මණ්ඩලයේ වේදම් ගැන කතා කරන එක නෙමෙයි අපි කලියුත්තේ. මේ ආදායම් සුරක්ෂිත වෙන්නේ කොහොමද කියලා කල්පනා කරන්න. 11 දෙනෙක් මැදට ලංකාවේ කොඩිය දජේක ගිහිලා සෙල්ලම් කරන රට නියෝජනය කරන්න. ඒ කට්ටිය ඒ සාධාරණ ආදායමක් එයට ගෙවලා එයව රැක ගන්නවා. නමුත් අපේ මූලික සිද්ධාන්තයේ ආදායම ලැබෙන්නේ ආයතනය මත පදනම් වෙච්ච යාන්ත්‍රණය තුල. ICC ගේ ටෙස්ට් ස්ටේටස් එක නිසා, ICC ගත් එක් ගන්න ODI නිසා, ICC ගේ T20 නිසා අපි ලෝකයේ ඇතුලේ ඉන්නේ. දැන් අර G8 G20 කියලා තියෙන ලෝකේ දියුණු වෙච්ච රටවල් සම්මන්ත්‍රණ ඒ වගේ අපි වාසනාවන්ත විදියට මේ ඒ ධාරාව ඇතුලේ ඉන්න නිසා අපට අවම ආදායමක් අවුරුද්දට එනවා පාන ලැබෙනවා. ඒක එන්නේ නැහැ අපි ක්‍රිකට් වලින් වැටෙන්න ගියොත්. ඒක අල්ලන් ඉන්නත් ඕනේ. අවසානම ප්‍රශ්නේ, ඔබතුමා ක්‍රිකට් පරිපාලනය කටයුතු කරන කාලේ ඒ වගේ විවිධ ආගමික කල්ලි ක්‍රිකට් ආයතනය අරගෙන තිබුණාද? ක්‍රීඩකයන්ව අල්ලගෙන තිබුණාද? බලපෑම් එල්ල කරාද? මම හිතන්නේ මේක ගැන මට වර්තමාන ක්‍රිකට් කණ්ඩායම් වල එහෙම ආගම මත පදනම් කරන් තෝරනවද කියන එක ගැන මට නම් කිසිම තොරතුරක් නැහැ. මං හිතන්නේ කිසිම තේරුම් කමුටුවක් ආගම, ජාතිය එහෙම නැත්නම් ඉස්කෝලේ මත පදනම් කරන් තෝරනවා කියලා ජාතික සංචිතය. මේක තේරුම් ගන්න ඕනේ. මොකද ජාතික සංචිතයට එන්නේ දරුවෙක් බොහොම අමාරුවෙන් ඉස්කෝලේ සෙල්ලම් කරලා A2 වර්ග ගිහිල්ලා අන්ඩර් 19 ගහලා ශ්‍රී ලංකා A ගහලා ඊට පස්සේ ඔහොම ඇවිල්ලා ප්‍රීමියර් ගහලා තමයි මෙතනට එන්නේ. එනකොට මිනිහා හොඳ පන්නරයක් ලබලා ඒ ළමයා ඊට පස්සේ තමයි ලංකාව මැච් එකක් ගහනවා ඩ්‍රොප් වෙන හොමම ඇවිල්ලා ඒ අධ්‍යක්ෂකීම් එක ඒ තරඟාවලියට තමයි තේරුම් කවුන්ටරේ තෝරන්නේ. ඉතින් ඒක නිසා ඔතනදී කවුරු හිතනවා නම් මෙයා මේ ආගම මත පදනම් කරන් ගහනවා එළියට දානවා කියලා ඒක සම්පූර්ණ සම්ප්‍රප්ලාපයක්. හැබැයි එයගේ යම් යම් ඔය වාර්තා වෙන දේවල් පෞද්ගලිකව තමන්ගේ අදහන ආගම හෝ විශ්වාසය මත පදනම් වෙච්ච දේවල් මේ දැන් තියෙන සෝෂල් මීඩියා ගොඩාක් ප්‍රචලිත වෙනවා. ඒක නිසා ඒකට කැමති අකමැති අය ප්‍රතික්‍රියා කරනවා. ඒක පාලනයෙන් තොර දැන් සමාජගත වෙලා තියෙනවා. මම මේ කියන ආගමික කණ්ඩායම මේ පහුකාලීන ආපු ආගමික කණ්ඩායමක්. උන් ක්‍රිකට් ආයතනය ආක්‍රමණය කරලා මේ ප්‍රධානීන්ව අල්ලගෙන කියලා තමයි කියන්නේ. දැන් මම ඒක කෙරේ කිසිම විශ්වාසයක් නැහැ. ඒක සත්‍ය කියලා මම පිළිගන්නේ නැහැ. බෝන ගේන් කියන එකත් ක්‍රිස්තියානිනේ තේරුම් ගන්න එපැයි. එතකොට ඒ ක්‍රිස්තියානි අය තුල වෙන වෙන විවිධ කණ්ඩායම් හිටින්න පුළුවන්. ඒක මේ ක්‍රීඩාව මත පදනම් කරලා සාකච්ඡා කරන එකම වැරදි. ක්‍රීඩාව විනාශ කරනවා කියන්නේ සමහර මේ කියන්නේ නෑ. ඒක ආගම මුල් කරගෙන දැන් අපිට අද කතා කරන්න උනේ ඒ නිසා. නැත්තම් මේ අවශ්‍ය මාතෘකාව නෙමෙයි ක්‍රිකට් ගැන කතා කරන්නේ. දැන් මම කියන්නේ ඉන්ෆ්ලුවන්ස් එක. එහෙම නැත්තම් ක්‍රීඩකයෙක්ට වැඩියෙන් උදව් කරලා වැඩියෙන් යාම දක්ෂතාවය අඩු එක්කෙනෙක්ව ගස්සන ඒවා ලංකාවේ ලෝකෙම වෙලා තිනවා. මම මේක බැහැර කරන්නේ නැහැ. ඉන්ෆ්ලුවෙන්සිං ඔෆ් සිලෙක්ෂන් කියන එක මම බැහැර වෙන්නේ නැහැ. ඒක වෙනවා ඇති. අදටත් වෙනවා ඇති, වෙලත් ඇති. නමුත් ආගම මත පදනම් කරගෙන ක්‍රීඩකේ තෝරනවා කියන එක ගැන මට කිසිම හෝඩුවාවක් එමුන සාක්ෂියක් නැහැ ඔව් කියන්නේ. හොඳයි දීර්ඝ සාකච්ඡාවක් බවට පත් වුණා ඔබතුමා. මොකද කාරණා දෙකක් ඔබට බලපානවා. එකක් මේ දේශපාලන ධාරාවේ ඔබගේ තියෙන භූමිකාව, අනිත් එක ක්‍රිකට් වලට තිලංගගේ තියෙන සම්බන්ධය. ප්‍රේක්ෂකයන්ට සාධාරණයක් ඉටු කරන්න ඕන නිසාමයි මම මේ කාරණා ඔබතුමාගෙන් අහුවේ. සෙනං ඔබතුමාට ආයුබෝවන්. බොහොම ස්තුතියි පානුක. බොහොම ස්තුතියි. Thank you.
උණුසුම් වීඩියෝ එසෙමින් බලා ගන්න. Hero News YouTube channel subscribe කරන්න.